කාලගුණයේ තරමක් යහපත් වීම සහ ගංගොතුරු බැස යාමත් සමග තම නිවාස වෙත ජනතාව නැවත පැමිණෙමින් සිටිනවා. අද පෙරවරු වෙත් ඔවුන් ගංගොතුරෙන් අපවිත්‍ර වූ තම නිවාස නැවත පිරිසුදු කිරීමේ කටයුතු වල නිරත වුණා. අපවිත්‍රවතිබු මහමාර්ග හා නිවාස පිරිසුදු කිරීමේ ජාතික වැඩසටහන අද කොළොන්නාවෙන් ආරම්භ වුණා. යුදා හමුදාව පොලිසිය හා පළාත් පාලන ආයතන සේවකයන් පිරිසුදු කිරීමේ කටයුතු වලට එක්ව සිටිනවා. කොළොන්නාව හා මුල්ලේරියාව ඇතුළු ප්‍රදේශ ගංවතුර හේතුවෙන් දැඩි ලෙස අපවිත්‍ර වී තිබෙනවා. ගංගොතුරට හසු වී බොහෝ විදුලි උපකරණ භාවිතයට ගත නොහැකි ආකාරයට විනාශ වී ඇති බවයි ජනතාව පවසන්නේ. ගංගොතුරත් සමග ගසාගෙන ආ කැලිකසල නිවාසවල හා මහමාර්ගවල විශාල වශයෙන් ගොඩ ගැසී තිබෙන ආකාරයද දක්නට ලැබුණා. ස්වභාවික ආපදාවෙන් සිදු වූ දේපළ හානි පිළිබඳ තක්සේරු කිරීම අද ආරම්භ වුණා. රතුකුරු සංවිධානයේ ඇතුළු ආයතන අපිත් එක්ක මේ ගෙවල් සුද්ධ කරන වැඩේට සූදානම් වෙලා ඉන්නවා. නමුත් බොහෝ දෙනෙක් කියනවා අපි ගෙවල් සුද්ධ කර ගන්නම් කියලා. ඒවල විරුද්ධයි තව කවුරුත් එනවට. ඒ කාලේ අපි ආම්පන්න දෙන්න සූදානම් වෙනවා. රක්ෂණ බාර අරමුදලේ නිලධාරීන් අපි හමු වුණා. එයා අපිට කිව්වා දැන් ඒගොල්ලන්ට ඒ අය සඳහා ගෙවීම් කරන්න ලෑස්ති කියලා. මේ අනුව මියගිය කෙනෙකුට රුපියල් ලක්ෂෙකුත් හානියක් සිදු වුණු නිවාසයකට රුපියල් ලක්ෂේ ඉඳලා ලක්ෂ 25 දක්වා කිසිම උද්ගල ભેදයක් නැතුව තරාතිරමක් නොබල දෙන්න ලෑස්ති. පුවත්පතේ අපි ඒක පළ කරනවා. සියලු දෙනාම රංග අපි අද තීන්දුවක් ගත්තා. සෑම ලැබෙන කෙනෙකුගේම ලැයිස්තුවක් අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රදර්ශනය කරනවා. 30ක් දෙකක් ඇතුළත මේ කාර්යය අපිට නිම කරන්න පුළුවන් කියන එක තමයි අපේ අදහස තියෙන්නේ. වැසූ පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් අක්ෂරුවක් කළා අධ්‍යාපන අමාත්‍යාංශය සහ බලත් අධ්‍යාපන අමාත්‍යාංශය නැවත නිවේදනයක් නිකුත් කරා. ත්‍රිවිධ හමුදා පොලිසිය ඒ අය පරිම මට්ටමින් එයාගේ කටයුතු කරන ස්විච්චා සංවිධානය ඒ වගේම විශේෂ අවස්ථාවක් කරගන්න අපේ සියලුම විද්‍යුත් මාධ්‍ය සහ සමහර FM නාලිකා ඉතාම ජනතාව අතරට ගිහිල්ලා ආධාර එකතු කළා. විශාල වශයෙන් ඒ අය ඒ කටයුත්තේ යෙදিলা අවශ්‍ය වේලාවෙදි කරන්න ඕනේ සමාජ සත්කාරය වෙතේ සිළු දනාම සත්කාරය කිරීම පිළිබඳව මම ඇහිම්ම දැක්ක සමහර තැන් වලට මං ගියාම ඒ අය පෙන්වුවා බඩුවේ ප්‍රෙස් කරන ආකාරය බෙදාහරණ ආකාරය ගැන ඒ සිළු දිනාට විශේෂ ස්තුතියක් කරනවා සියලුම විද්‍යුත් මාධ්‍ය සහ අනිකුත් මාධ්‍ය ආයතන වලට